රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ සුදුමැණිකේ ඒ වගේම ශිවා ඉන්න මොහොතේදී. අනිවාර්යයෙන්ම වීරවර්ණ මුදලාලි ඒවිද. ඉතින් අද වීඩියෝ එක හරහා මේ ගැන කතා කරන්නට කලින් ඉල්ලීමක් කරනවා මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් ඉතින් කොහොමනත් අනිවාර්යෙන්ම අපිට මෙතනින් තව දෙයක් ගැන කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ශිවා ඇතුළු කට්ටිය ඉතින් දැන් හැතරම ටික වෙලාවක් ගත කරයි. මොකද ඒකට හේතුව තමයි මේගොල්ලන්ට දැනගන්න ඕනේ කරන්නේ පැමිණලා දාන්න පුළුවන්ද බැරිද. ඉතින් ශිවාගෙන් පවා කටු උත්තරයක් ගත්තට පස්සේ තමයි ඊළඟ දේවල් කියන්න වෙන්නේ කියන කාරණාවත් අපිට දැනගන්න ලැබුණ කියන දේ ගැන. මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්. ඉතින් කොහොම වුණත් දැන් ගොඩාක් කටීරිත ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම වීරවර්ණ මුදලාලිටත් ඉතින් ප්‍රශ්නයක් තියෙනවනේ මේ වෙලාවේදී. ඒ ප්‍රශ්න තමයි කොහොම හරි අනිවාර්යයෙන්ම එයාට ඕන කරන්නේ තමන්ගේ දුවව හොයාගන්න. ඉතින් ඒ වෙනුවෙන් සුදුමැණිකේ ඉන්නවද කියලා බලන්න ශිවාගේ ගෙදරට පවා ගියපු බව අපිට මෙතනදී සාකච්ඡා කරන්නට ඉඩකඩක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට ඉඩකඩක් වෙන් කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්නටත් බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් වෙන් කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට උමනාවක් මේ මොහොතේදී ඇති කරගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ. ඉතින් කොහොමනත් මේ දේවල් මේ විදියට යද්දී අපිට තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක සිහිපත් කරන්නට කැමැත්තක් තියාගන්නේ කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් ඇති කර ගන්නවා. ඉතින් කොහොම වුණත් ඇත්තටම කියන්නම් සමරි දන්නවා ගොඩාක් වෙලා පොලිසිය රැඳෙන්න විදියක් නැහැ. ඇත්තටම ශිවාට තියෙන ඒ කරදරේ ඒ වගේම ශිවාට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා කියන එක නොදන්න දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතනදී සමරේ මෙන්න මේ වගේ තීරණයක් ගන්නවා කියන කාරණය අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ. ඉතින් කෙසේ වෙතත් තව දෙයක් ගැන අපිට කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණය ඉදිරියේදී මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ශිවා සහ සුදුමැණික හොයන වැඩේ තමන්ම කරන්න ඕනි කියන එක වීරවර්ණ මුදලාලි මේ වෙද්දි හිතලහවරයි. ඒ නිසා වීරවර්ණ මුදලාලි පොලිසියට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ හතර දෙනාව මාට්ටු වෙන්නෙත් නැහැ කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන් කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක සාකච්ඡා කරන්නට ඉඩකඩක් වෙන් කරගන්නේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට අපිට බලාපොරොත්තුවක් තියාගන්නට හැකියාවක් ලැබෙන්නේ කියන කාරණය ඉදිරියේදී සිහිපත් කරන්නටත් උනන්දුවක් තියාගන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ.